අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඉතා සාර්ථකව ඩ්‍රැගන් ෆෘට් වගාව සිදු කළ හැකි බව අප කිහිප වරක්ම සිදු කළ ශේෂ්ත්‍ර චාරිකා මගින් හඳුන්වා දී තිබේ. ඒට හේතු වශයෙන් වියලි දේශගුණික තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දීම, ශ්‍රමය අඩුවෙන් භාවිතා වීම, බොහෝ කෘමි උවදුරුවලින් තොරවීම, පලිබෝධ හා පොහොර භාවිතය අඩුවීම හා වෙළඳ පොලේ ඉල්ලුම යන සාධක හේතු වී තිබේ. එසේම ඩ්‍රැගන් ෆෘට් ශාකයේ පළතුරක්සේම විසිතුරු ශාකයක් ලෙසත් ගෙබත් ඒ වගා කරයි. මෙමගින් ජෑම්, ජෙලි, පළතුරු යුෂ හා වයින් වශයෙන් අගේ එකතු කළ නිෂ්පාදනද මේ වන විට ප්‍රචලිත වෙමින් පවතී. එසේම මල් පොහොට්ටුව ව්‍යංජනයක් ලෙස ඇතමුණ ආහාරයට ගනී. මෙම පළතුර පිළිකා මර්ධනය කිරීම, දියවැඩියාව පාලනය, ආහාර ජීර්ණය සඳහා මෙන්ම රුධිර පීඩනය පාලනයට ඖෂධීය වශයෙන් යොදා ගනී. චීන පුරාවෘත හා ජනප්‍රවාදවල සඳහන් වන අන්දමට මකරෙකුගේ ස්වභාවයට ඩ්‍රැගන් ෆෘට් පළතුර ලැබෙන නිසා ඩ්‍රැගන් ෆෘට් යන නාමය ලැබී තිබේ. එසේම මේ පතොක් කුලයට අයත් ශාකයක් නිසාත්, කඩුපුල් මල හා සමාන මලක් ඇති නිසාත් නිෂා රැජින යනුවෙන්ද හඳුන්වයි. විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රති ඔක්සිකාරක බහුල පළතුරක් ලෙසට හඳුන්වන ඩ්‍රැගන් ෆෘට් තන්තු බහුල ආහාරයක් ලෙස ශරීරයට ඉතා ගුණදායක වේ. ඩ්‍රැගන් ෆෘට් සාමාන්‍යයෙන් ලංකාවේදී වර්ග දෙකකින් දැකිය හැකි. ඒ ඇතුළත මාංශවල කොටස සුදු සහ තද රෝස වර්ණයන්ගෙන් යුත් විශේෂ දෙකක් වශයෙනි. 2021 වර්ෂයේ ගම්මානයක් වශයෙන් කැකිරාබ කුඩා එළගමුව ප්‍රදේශයේ මෙම වගාව ප්‍රචලිත කළා. ඒ ගමෙහි පවුල් 50ක් පමණ එවකට මෙහි නිරත වී සිටියත් මේ වන විට පවුල් කිහිපයක් මෙම වගාව අතහැර දමා ඇත්තේ පැමිණි දිලීර රෝගයක් හේතුවෙන්. රජයේ සහය ඇතිව දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා මෙම ගොවීන් හට අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කළා. ඒ ඔස්සේ එම ගොවීන් මෙම වගාව සාර්ථකව සිදු කරමින් සිටී. එසේම පසුගිය දිනක මහවිලච්චියේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේද සාර්ථක ඩ්‍රැගන් ෆෘට් වගාවක් නිරීක්ෂණය වුණා. මේ වන විට අස්වැන්න කිහිප වරක්ම ගෙන ඇති මෙම වගාව මේ වන විටත් පළ දරමින් තිබේ. එක් ගසකින් ගෙඩි 10ක් පමණ ලබා ගැනීමට හැකිවීම නිසාත්, කිහිප වරක්ම අස්වැන්න නෙලා ගැනීමට හැකිවීමත් වැඩි ආදායමක් මෙමගින් ලැබීමට හේතු වී තිබේ. ආදර්ශ වගාවක් වශයෙන් සිදු කරන මෙම වගාව පහළ මල්වතුවේ ව්‍යාපෘති කාර්යාලය මගින් සිදු කරයි. දේශීය වෙළඳපොළ පමණක් නොව විදේශීය වෙළඳපොළේද මේ සඳහා ඇති ඉල්ලුම නිසාම මේ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය වීමේ ප්‍රවණතාවයක්ද පවතී. එසේම බොහොම ගුණවත් හා රසවත් පළතුරක් නිසා බොහෝ අය තම ගෙවත්තේ වගාවක් ලෙසද මේ සිදු කිරීමට පුරුදුව සිටි. ඩ්‍රැගන් ෆෘට් තොග අලවිය සුපිරි වෙළඳසැල් වෙත හා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළදී සිදු කරන අතර මේ වන විට සෑම අයකුටම නගරයේ පළතුරු අලවිසැල් හා මාර්ග අසල පළතුරු වෙළෙන්දන්ගෙන්ද මිලදී ගැනීමේ හැකියාව පවතී. මේ වන විටත් ලෝකයේ බොහෝ රටවල් ආර්ථික භෝගයක් වශයෙන් වගා කරන මෙම පළතුරු විදේශ විනිමය සොයා ගැනීමට දැහැකි විශේෂ නිෂ්පාදනයක් ලෙස දැක්විය හැකියි. මෙවන් පහසුවෙන් නඩත්තු කළ හැකි ඩ්‍රැගන් ෆෘට් වගාවක් ගෙවත්තේ මවා ගැනීමෙන් මානසික සුවය, ශාරීරික සුවය, ආර්ථික උත්පාදනය ආදී වාසි රැසකින් සමන්විත වන නිසා කාට වුවද ආරම්භ කළ හැකි වගාවක් ලෙස සඳහන් කළ හැකියි.